හෙල්ලෝ යාළුවනේ හැමෝම සාදරෙන් පිළිගන්නවා Sandymoods Vlogs එකට. දවස් දෙකක් මේ මොකද්ද දවස් දෙකක්වත් දුවන්න බැහැලු පෙට්‍රල් ගහලා කරලා හාර කරලා දවස් දෙකක් පොලිමේලු. දෙවෙනි දවසේ ඔන්න ලොකු කට්ටක් කරන්න අපිත් ආවා. අපි ආවා පෙට්‍රල් පොලිමට. මෙන්න මේ වගේ පෙට්‍රල් පොලිම තියෙනවා මෙහෙම දිගටම අපි යන්න අරහේ කොනේම අපේ වාහනේ තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහලා ෂෙඩ් එක කොයි හරියේද තියෙන්නේ කියලා. බලන ට්‍රයි එකක් දිලා තාම මේ ෂෙඩ් එකට පෙට්‍රල් ඇවිල්ලා නැහැ. එන කතාවක් කියනවා. ආවොත් ඉතින් ගහ ගන්නවා නැත්තම් බලනවා තව එකකට ගිහලා ට්‍රයි එකක් දෙන්න. මම ඉස්සරහට ගිහලා බලමු. හෙල්ලෝ යාළුවනේ ඔන්න අදත් තුන්වෙනි දවසේ පෙට්‍රල් පොලිම ඉන්නවා අපි. අද කට්ටක් ලංකාවට ඇවිල්ලා අදට මං හිතන්නේ පෙට්‍රල් හම්බෙයි කියලා. දවස් දෙකක් තුනක් පොලිමේ හිටියා පෙට්‍රල් හම්බුනේ නැහැ. බවුසරයක්වත් ආවේ නැහැ වුණාට අද පොලිමේ දැන් අපි ගොඩක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා මෙන්න. මේ බලන්න අපි ෂෙඩ් එකට ඔන්න මෙන්න වගේ තියෙන්නේ. තව වාහන 10ක් වගේ තියෙන්නේ. මං හිතනවා අද අපිට හම්බුවේ කියලා. ළඟට මේ අද්දි නැක්කේ ඉඳන්නේ තමුන්නේ වෙන්නේ දෙවි කියලා බලමු. එහෙනම් මොකද වෙන්නේ කියලා. ඉතින් ලංකා ගත්තේ ඔබ තමයි. අපි කොමාරි මේ කොමාරි ඔන්න පොලේ මේ ඉස්සරහටම ආවා. ඔයගොල්ලන්ට පෙන්නන්න ඉස්සරහටම ඇවිල්ලා ඉන්නේ. තාම පෙට්‍රල් ගහන ළඟටම ආවේ නැහැ කියන්න බෑ. මෙතන ළඟටම ඉද්දි පම්ප් එක ළඟටම ඉද්දි නැහැ කියයි දන්නේ. ඔන්න ඉතින් අද අපේ ලකි ඩේ එක. කොමරි දවස් දෙකක් කට්ට කාලා කට්ට කාලා අද පෙට්‍රල් ටිකක් ගහ ගන්න ආවා. ඔව් පොලිසියත් දාලා තියෙන්නේ. බලමු මේ පැත්තෙන් ත්‍රී වීල් බයික් පොලිම එනවා. එන කියන්න පෙට්‍රෝ ගහව ගාම්ම ඊළඟට අප්ඩේට් එකක් දෙන්න මොකද වෙන්නේ කියලා. ඔන්නෝක තමයි තියෙන සිටුේෂන් එක. කොමරි පොලිමේ තව තියෙනවා 1යි 2යි 3ක්. වාහන 3කට 3ක් අපිට ඉස්සරහින් තියෙනවා. අර පුළුවන් වෙන්නේ කියලා. කොමාරි පෙට්‍රල් ගහගත්තා. ඒත් ගැහුවේ 8000ක් විතරයි. ෆුල් ටැංක් ගහන්න බැරි වුණා. ඒුණාට ඉතින් කමක් නැහැ. පොඩ්ඩක් සතුටුයි. දැන් ඉතින් ආයෙ තව දවසක ඉන්න වෙනවා පෙට්‍රල් ගහන්න. මොකද කරන්නේ? කියන්නේ ඉතින් හෙට තමයි. ආයෙ හෙට එන්න වෙනවා. ආයෙ හෙට එන්න වෙනවා පෙට්‍රල් ගහගන්න. අවුල් සම්පිලා නිකන් මේ පොඩම් මමාර ෆුල් මමාර බලමු එහෙනම්. ආයි විස්තර කියන්න. ඔය වගේ ආයි පෙට්‍රල් පොලිම එක කට්ටක් කරන්න ලෑස්ති වුණාම එහෙනම් මේකයි වැඩේ කියන්නේ. අපේ දවස් ටික මෙහෙමම මේ ඉවර වෙනවා. මේ පෙට්‍රල් ගහන්න පොලිමේ ඉඳලා අපිට පොඩි කාලයකට අපි ආවේ. ඔව් පොඩිම පොඩි කාලයකට ලංකාවට ආවම පෙට්‍රල් ගහගන්න මෙහෙම පොලිමේ ඉන්නම අපේ දවස් ටික යනවා. අපේ අත්‍යවශ්‍ය දේවල් අපිට කරගන්න වෙන්නේ. කොහෙටවත් යන්න කරන්න විදියක් නැහැ. කොහෙවත් ආසාවෙන් ලංකාවට ආවා කියලා ඇවිදින්න කරන්න විදිහක් නැහැ. පෙට්‍රල් ගහන්නම පොලිමේ ඉඳලා අපේ කාලි ඉවර වෙනවා. මට තේරිච්ච විදිහට ඒක තමයි වෙන්නේ. ඉතින් ඕක කියන්න කනගාටුයි. ඒක තමයි ඇත්ත தත්ත්වය දැන් තියෙන. ඉතින් මට මං අහගෙන කියනවා මෙතන ත්‍රී වීල් කට්ටිය කතා වෙනවා ඇහුණා. දවස් දෙකක් මේ මොකද්ද දවස් දෙකක්වත් දුවන්න බැහැලු පෙට්‍රල් ගහලා කරලා හාර කරලා දවස් දෙකක් පොලිමේලු. ඉතින් මේ මිනිසුන්ට
ජීවිතේ එදිනෙදා හම්බ කරගන්න එකවත් හම්බ කරගන්න විදිහක් නැහැ මේ වගේ තත්ත්වයකදී. හරිම කනගාටුයි. මට අතන ෂොට්ස් ගොඩක් ගන්න බැරි වුණා පෙට්‍රල් ගහන වෙලාව ඒක අවදානමින් හිටියා. කලින් මේකේ ෆුල් ටයිම් ගහලා තියෙනවා. දැන් දෙන්නේ 8000යි. බැලුම් මහර මොකද්ද එතනට කියන්නේ? හරියටම මම කියන දන්නේ බැලුම් මහ නුවර පාර තියෙන ෂෙඩ් එකේ තමයි මේ අපි අද ගහගත්තේ. ඊයේ පෙරේදා දෙකේම අපි කෝලිං වල හිටියා. උදේ 8 ඉඳන් හවස 5 6 වෙනකන් ඉඳලත් අපිට පෙට්‍රල් ගහගන්න බැරි වුණා. අද තමයි අපේ ඔන්න වාසනාවන්ත දවස පෙට්‍රල් ගහගන්න පුළුවන් වෙච්ච. ඔන්න ඕක තමයි තත්ත්වේ නේද? ලංකාවේ තත්ත්වේ. ඉතින් මේ වගේ වෙද්දි මම හිතන්නේ සංචාරකයෙක්වත් එයිද කියලා මේ වගේ වුණාමනේ. අපේ රටට දැන් ඒගොල්ලෝ එන්නේ පොඩි කාලයකටනේ, සීමිත කාලයයි අපි එන්නේ. එතකොට අපි හිතමු දින 20ක් අරන් එන්න කෙනෙකුට දවස් 10ක් මේ වගේ වුණොත් එහෙම හරි කනගාටු තත්ත්වයක්. අනිත් එක හේතුව සමහර මේ අපේ එක එක පැතිවලට වෙන්න 3 wheel එකක හරි higher එකකට යන්න ඉන්නවනම් ඒ අය එන්නෙත් නැහැ කතා කරාම. එහෙම දෙයක් තියෙනවානේ. පෙට්‍රල් නැති නිසා එහෙම එන්නෙත් නැහැ. ඉතින් එක එක ඒ වගේ ගොඩක් අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වුණාට අපේ රටේ සංචාරකයේ වෙන තරමට තමයි හොඳ. නමුත් මේ වගේ තමයි තත්ත්වේ. The next day. Hello යාළුවනේ, ඔන්න හැමෝම හොඳින් කියලා හිතනවා. අද ඔන්න අපි කට්ටියම ආවා පන්සලකට. පන්සලක් කිව්වද? ඒක පන්සලක් විදිහට නෙමෙයි, ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් තියෙනවා ඒ පන්සලේ. ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඒ තමයි නවගමුවේ දේවාලය, නවගමුවේ පන්සල. ගොඩක් දෙනෙක් මේ පන්සලට, මේ දේවාලයට පැමිණෙනවා බාරහාර වෙන්න, බාරහාර ඔප්පු කරන්න මේ දේවාලයට පැමිණෙනවා. මම පෙන්නන්න, මෙන්න මේ මෙතනින් තමයි දේවාලයට පිවිසින්නේ. මේ පන්සලේ ඉස්සරහා නෙමෙයි, පන්සලේ පිටිපස්ස. පන්සලේ ඉස්සරහා පැත්තෙන් පන්සලට ඇතුළු වෙනවා. මේ පිටිපස්සෙන් තමයි ළඟ දේවාලයට. පන්සල ඉස්සරහා පොඩි යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ යා. ඉතින් කට්ටිය ලෑස් වෙනවා පන්සලේ නෙමෙයි දේවාලේ බාරයක් ඔප්පු කරන්න, පළතුරු වට්ටියක් හදන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන. හෙලෝ. මොකද වෙන්නේ? මෙතන පූජා වට්ටිය හදන ගමන් ඉන්නේ. මෙතන පළතුරු ටික දැන් හොඳට හොදලා ඊට පස්සේ දැන් පළතුරු ටික ලෑසි කරන ගමන් අපි කට්ටි ඉතින් මේක මේ මෙතන දැන් පළතුරු කැපෙනවා. කොමඩු විඩියක් කපන ගමන් ඉන්නේ. තව කලතුරු ටික ටික ලෑස්ති කර ගන්නවා. උනේ. ඉතින් මේ මොනවාද මේකත් මේ ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් විදියනේ. ඔව්, පත්තිනි මෑණියන්ගේ දේවාලය. ඉතින් ගොඩාක් අය ළමයි හම්බෙද්දි, ළමයි හම්බෙන්න ඉන්නකොට බාර වෙනවා. ඉතින් ඒක නිසා අපේ අම්මත් ඒ වගේ බාර වෙලා තිබුණා මං වෙනුවෙන්. ඉතින් ඒ නිසා හරියටම දැන් අවුරුදු 3කට පස්සේ, 3 හමාරක් වගේ කාලෙකට පස්සේ තමයි දැන් මේ ඇවිල්ලා අපි ලංකාවට ආපු. කියන්නේ බාරුණෙන් පස්සේ ලංකාවට ආවේ. දැන් හරියටම ආපු වෙලාවේ අපේ දෙබාරිෂ්ඨ ඔප්පු කරලා තමයි අනිත් දේවල් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන්ට ඔන්න මම කතා කරන එක නතර කරලා ඒ වැඩේට යනවා. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දේවාලය ඇතුළට ගිහිල්ලා මම පුළුවන් වුණොත් ඔයගලන්ට වීඩියෝ කරලා පෙන්නන්න. එහෙනම් දිගටම වීඩියෝ එකේ ඉන්න. මොකටද වෙච්ච බාර? හොඳුනත් හොඳයි. මම ගන්නම් කෙසෙල් ගෙඩියක්. මොකද කිය? අන්න ඒ වගේ කට්ටිය මේ බාර වෙන්න එනවා. ඒ ළමයට හරි ආගේ පවුලේ කෙනෙක්ට කොරෝනා වෛරස් හැදිලා, ඉතින් ඒකට බාර වෙලා ඒ ලෙඩේ හොඳ වුණ හින්දා මෙහෙම බාර වෙන්න ඇවිල්ලා. ඉතින් ඒ වගේ පළතුරු දෙවියන්ට බාර කරයන් පස්සේ වටේ ඉන්න කට්ටියට බෙදනවා. මමත් ගත්ත පොඩි ගෙසෙල් ගෙඩියක්. ඔයා මොකද්ද ගත්තේ?
family gedi taata gatte man neve man gatte komoda it's a big orange it's a big kanna kanna big orange wef denna da big orange ඉතින් මෙතන තමයි අලුනේ පත්වෙනි දේවාර තියෙන්නේ. දැන් ඒකට යනවා ඇතුළට බාරය ඔප්පු කරන්න. එහෙනම් ගිහිල්ලා බලමු. නොහොම අපි බාරය ඔප්පු කරා. ඔප්පු කරයන් පස්සේ පළතුරු වට්ටිය අපිට ආයෙත් ලබා දෙනවා. ඉතින් අපි පන්සලේ ඉන්න අනිත් කට්ටියට ඒක බෙදෙනවා. ඔව් බෙදන්න කියලා තමයි හැදුවේ. බෙදන්න. ඔව් දැන් අපි බෙදමු කට්ටියටනේ. අපි ඔන්න බාර නිදහස් කරලා දේවාලෙන් පන්සලෙන් එළියට ආවා. ඉතින් දැන් කට්ටියටත් පළතුරු දීලා ඇතුළේ ඉන්න කට්ටියටත් පළතුරු දීලා දැන් අපේ කට්ටිය පළතුරු කනවා. මම පෙන්නන්නම්. නෑ නෑ බුවන්නේ දැන් තමයි හොඳම හරි. ඔව්. ඒ වට්ටිය කන ගමන්. අපි වට්ටි දෙකම බෙදලා එක වට්ටියක් තියාගන්න. ඕනේ. අපි කනවා ඊයේ. රස කරගෙන කනවානේ. රහයි. දැක් කන්න බෙදිනවා. ඒකනේ. බලමු මම මොනවද ගන්න කියලා මම ගන්නවා මෙතනින් අඹ කෑල්ල. 160. 160. 160. ඉතින් අඹ ගෙඩියක් කනවා අඹ පළුවක් ගොඩක් ඇඹුල් මේ අඹ කෑල්ල ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා හිතුවා එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්